බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු අයිබොන් චාමිකල් සුබදේශනක් අයිබොන් තිලන සුබදේශනක් ඕනම දෙයකට ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදේ හරියට අනුගමනය කළොත් තමයි ඕනම දෙයක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒකට තමයි net fm බැලුම් ගල සිස්ටම් චේන්ජස් ඒ රටට කියන්නේ යම් යම් ක්‍රමවේදයන් වෙනස් විය යුතුයි කියන්නේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා කියලා තමයි හැමෝම කියන්නේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා බොහෝ කාලයක් ඉඳන් බොහෝ දෙනෙක් කියමින් ඉන්නවා ඉතින් අපි net fm බැලුම් ගල විදිහට මේ සිස්ටම් එකේ මොනවද වෙනස් වෙන්න ඕන කියන කාරණාව පහුගිය කාලේ හොයලා බලලා ඒ වෙනස් විය යුතු දේවල් මෙන්න මේවා මෙන්න මේ දේවල් තමයි महाजनतावट प्रश्न අන්න ඒක නොවිසඳුණු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවානේ අන්න ඒ සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද net fm බැලුම් ගලින් සිස්ටම් චේන්ජස් එක කතා කරනවා මොකද මේ Tamanට ප්‍රශ්නයක් වුණාම අධිකරණයට ගියාපුවම මේක විසඳ ගන්න ඒ අයට චාමික කියෝ වගේ විශාල ප්‍රශ්න රසයකට මූණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව කාලයක් ඉඳන් බොහෝ දෙනෙක් කියනවා විශේෂයෙන්ම මේ නඩුවක් එහෙම දාපුවාම මේ නඩුක් ඇදී ඇදී අවුරුදු ගණන් අවුරුදු 10 15 20 වගේ කාලවලට ඇදී යනවා එතනින් එහාට ගියාපුවාම අධිකරණයේ තුල මේ පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න බොහෝමයක් තියෙන නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් අමල් රන්දිනී මහත්මයාට අපි කතා කළා. ඇත්තටම මේ කියන විදිහට අධිකරණ පරිශ්‍රය තුල ගැටලු තියෙනවද? එහෙමත් නැත්නම් මේ නඩු කල්යම් වගේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියන කාරණාව ගැන කතා කරා. කොටිම් අධිකරණ ක්‍රියාවලියේම ප්‍රශ්න තියෙනවද කියන එක නේද ඇහුවේ? ඔව්. පරණ නඩු ගොඩ ගැසෙන එක ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට උත්තර හොයන එකත් ලේසි නෑ. මොකද අධිකරණ ක්‍රියාවලියේ මේ සමස්ත ක්‍රමයේම විනාශ වී සිටි අපිට මේකට උත්තර හොයනවා නේද මොකද අධිකරණයක අපි මේ නඩුවක් අහනවා කියපුවම එතන ඉන්නවා නඩුව අහන පාර්ශ්වයේ නඩුවට යන්න ඉන්නවා මහජනතාව එකම නඩුකාරතුමා ඉන්න එකම නීතිඥයෝ ඉන්න ඒ තුන්ගොල්ලොම එකතු වෙන්න ඕන මෙතනදී අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ඒකට මේ තුන්ගොල්ලටම සහාය වෙන්න පරිපාලනය කරන්න කාර්ය මණ්ඩලය ඉන්නවා අධිකරණ අමාත්‍යාංශය ඒවා සපයන්න ඕන ඒ කාර්ය උසාවි අධිකරණය සපයන්න ඕන ඒ ඔක්කොම එන්න ඕන ඒකට අපි දකිනවා සමස්තයක් වශයෙන් මේ හැමදකම තිබෙන අඩුපාඩු ලුහුඩුකම් හින්දා තමයි මේ නඩු කල්යම් සිදුලා තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඉතින් නීතිඥ මහත්තයෙක් නඩුවක් කල් දාන්න කියලා කරන ඉල්ලීම එයාට අසනීපයක් වගේ දෙයක් උගානම් මේක අපිට කියන්න පුළුවන් ස්වභාවික හේතුවක් කියලා දෙයක් වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට ගියාම ඉතාලි සමහරලාට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු නීතිපති උපදෙස් ලැබෙන්නේ නැහැ කලට වේලාවට. ඒ අනුව අපි දකිනවා සමහර නඩු අවුරුදු 7 8 කල් ගියම නඩු කියනවා ඒ ආකාරයෙන් නීතිපති උපදෙස් තාම ලැබී නැතින්. ඒ සමහරලාට රස පරීක්ෂක වාර්තා නැත්තම් වෙනතැනකින් ලැබිය යුතු අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණ වෛද්‍යවරුන්ගේ ඒව ලැබෙන්නේ නැහැ නිසි කාලට. ඒ හින්දා නඩු කල් යනවා. ඒකම කාර්යමණ්ඩලවල තියෙන අඩුපාඩු තියෙන දැන් කියනවා. කාර්යමණ්ඩල උසාවි වලට සමහර උසාවිවල ප්‍රමාණවත් තරම් නැහැ. එතකොට ඒ නඩුව ලියන ස්ටෙනෝග්‍රාෆර්ද ඊට පස්සේ නැත්නම් ඒ ලබු ලේඛාවන් ඒකම ලිපිකරුවන් මේවල අඩුපාඩු අපි දකිනවා. මෙහෙම අඩුපාඩු රසක් තියෙනවා කියන කාරණාව තමයි එතුමන් පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම මේ නඩු කල්යෑම සහ මේ විනිසුරුවරුන්ගේ ප්‍රශ්නයක් නිසාවත් එහෙම නැත්නම් මේ නීතිඥවරුන්ගේ ප්‍රශ්නයක් නිසාවත් අමාත්‍යාංශයේ විසින් තියෙන ප්‍රශ්නයක් නිසාවත් නෙමෙයි මේක මේක සාමූහිකව එකට එකතු වෙලා ගන්න ඕන තීන්දුව తీරන රසක් අතපසු වීම නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියන කාරණාවත් එතුමා පැහැදිලි කරලා තිබුණා. ඔව් එතකොට මේක මේ එක්කෙනෙකුට විතරක් බැර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ. එතකොට මේක මේ සමූහයක් වශයෙන් හිතලා මේක ක්‍රියාත්මක කර යුතුයි අලුතෙන් මේ සිස්ටම් එක චේන්ජ් කරන්න හිතන්න අවශ්‍යයි කියන කාරණාවනේ අවශ්‍ය. එතකොට මේ හිතුවට විතරක් මදි. ඒක ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි. දැන් මොකද දැන් සමහර වෙලාවට කියනවනේ මේ ආපෝ මේ ප්‍රශ්නේ නම් හරියට නිඩන් නඩුවක් වගේ කියලා. ඒ කියන්නේ මේක ඉවර වෙන්නව නෑ මේ ප්‍රශ්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න තිබෙනවනේ. ඉතින් අන්න ඒක අධිකරණයේ තුලදී එහෙම වෙනවනම් ඒක රටක සංවර්ධනයටත් එකතකින් බාධාවක් නේ till නේද? ඉතින් මේ නඩු කල්යෑම සම්බන්ධයෙන් තවදුරටත් මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් නීතිඥ අමල් රන්දිනී මහත්මයා මේ විදිහට පැහැදිලි කළා. මේ නඩු කල්යෑම විනිසුරුවරුන්වත් නීතිඥවරුන්වත් අතර විතරක් නෙමෙයි. එතනින් එහාට ගිය දේවල් අපි මේ ක්‍රමය තුලම දකිනවා. අපිට 2017 විශේෂයෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහයට ගේනවා මේ සංශෝධනය ප්‍රී ට්‍රයල් ස්ටේජස් කියලා. ඒ කියන්නේ පූර්ව පියවරන් ගන්නවා. පූර්ව නඩු විභාග පියවර කියලා මේ හඳුන්වලා දෙනවා. ඒ හැම එකක්ම උසාවියට ගිහිල්ලා සම්පූර්ණම කාලේ ආරම්භ සුද ගන්න නැතුව පූර්ව නඩු විභාග පියවරවලදී මේවා එකතැනකට ගෙනල්ලා ඉක්මනින් කරගෙන යීමේ හැකියාව ලැබෙන පරිදි. නමුත් එතරම් දකින
प्रश्न तीन अभी प्रश्न अधिकरण परिषद विनिन्न सिद्धवन अद्दकी मुखादकीन कारण कारण अमतर तवत् प्रश्न बहुमेनोनी जंग मुद्र कथन अरगनी अन्न बे अधिकरण श्रीलंका नीति संघ में हिटपु सभापति जनाधिपति नीति युवा सिल्वा महात्मा विमसी मकल सौख्य पास ओन हरि विशाल वशन दुखी मेकट प्रतिकर्म वहाम अधिकरण अमतिमा विशीन खेटिकालीन सा दीर्घकालीन विशुद्ध दबागत युत मे संबंध विशेष सौख्य पास आवाम शारीरिक कृत्यीम स्थान नमति कमी विशाल वशेन दुखी जनता वीन मऊवर फेमेन धर्व समग मे अधिकरण परिचे संबंध क्रिया आकार अभिनवने वर्तमान अधिकरण अमात्यवर्या मे सिस्टम मेक संबंध होंदट मदानकिनी मोकद ओहु हिटपु नीतिज्ञ एतकोट अन्न एनिसा ओहुट इता पहेदिली वगकीमक तिबेनवा मे संबंधयेन कटयुतु कोट सोया बला मे सिस्टम मेक चेंज करन तंत अरगिन यान्न अपि इता कारुणिक वेतुमगिन निल्लनवा एतुमा ए संबंधयेन वर्तमानयेदी हिता बला कटयुतु करनवा कियला नेट एफएम बैलुंगल इता पहेदिलीव दान्नवा मे सिस्टम मेक नम अनिवार्ययेन्म वेनस विय युतुयि चेंज विय युतुमयि नीतिपति श्रीलंकापति जनाधिपति नीतिज्ञ युवा सिल्वा महात्म्य समकेन अपराधान संबंधी निकट अदाल नीति पुलिस डिपार्टमेंट अधिकरण अमात्यांश जनता परीक्षण पवत्ता हरियत परीक्षण प्रवत्ता नव दुर्वल नुर्वल नालगत वेलाधिपत्मा नीन साखी मत नीतिपत्मा असार्थक परीक्षण निशाधर अपराध कर्वाणेमेम अभी हदा दूक्ष्म परीक्षण कर्तुत कराने
ඒවට දැනට තියෙන අඩුපාඩුව දැනුම සහ අදාළ මෙවලම් නොමැති වීම. ඒ දැනුම වර්ධනය කර ගැනීම සඳහා සහ ආකල්පමය වෙනස පොලිසියෙන් ඇතිවිය යුතුමයි. ඒ හැමතැනම මේ වෙනස ඇති යුතුයි කියලා ඉතිෆින් බැලුම්ගල කියන්නේ. එතකොට දැන් මේක මේ වෙන රටකින් ගෙනහලා ශ්‍රී ලංකාවේ අධිකරණය කරන්න බෑනේ. ඔව්. ඈ එතකොට මේ රටේම ඉන්න අය ඒ අදාළ නිලධාරීන් වගකීම් එකතු වෙලා තමයි මේ සිස්ටම් එක චේන්ජ් කරලා යුත්තේ. අන්න ඒ නිසා මේ සම්බන්ධයෙන් තොරතුරු එකතු කරලා මොනවද තියෙන අඩුපාඩු අධිකරණ ක්‍රියාවලිය තුල එතකොට ඒවා වෙනස් කරන්න තියෙනවා නම් ඒ යෝජනා මොනවද? අන්න ඒ යෝජනා ක්‍රියාවට නැගී යුත්තේ කොහොමද? එතකොට ඒ සාමූහික ප්‍රයත්නය දියත් කළ යුත්තේ කොහොමද මේ කියන දේවල් සම්බන්ධයෙන් අදාළ වාක්‍යයන්ට පැහැදිලි වගකීමක් තිබෙනවා වගවීමක් තිබෙනවා. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් net fm බැලුම්ගල කල්පනා කරනවා සහ net fm බැලුම්ගල ඉතා අවධාරණයෙන් කියනවා මේ සිස්ටම් එක අපි එකතු වෙලා චේන්ජ් කරමු. එහි මාධ්‍ය මෙහෙවර තමයි මේ net fm බැලුම්ගල කරන්නේ. මොකද නඩුවක් කියලා මේ තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ගියාපුවාම තමන්ගේ ජීවිතේ නැති වෙලත් ඊළඟ පරම්පරාවත් නඩු කියනවා. එහෙම ප්‍රශ්න තියෙනවනේ නේද? අපි දන්නවා සාමාන්‍යයෙන් එහෙම අත්දැකීම් ඔබට තියෙනවා. ඔබ ඔබ හොඳටම මේ අත්දැකීම්වල මූණ දීලා තියෙනවා. ඒ නිසා මේ කඩිනමින් මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියන තැන තමයි net fm බැලුම්ගල අපි ඉන්නේ. ඒ වගේම ඔබත් ඒ තැන ඉන්නවා කියන විශ්වාසය තියෙන නිසා තමයි අපි අද දවසේ මේ කාරණාව කතා කරන්නේ. ඉතින් මේ ජංගම දුරකතන තියලා යන්න තැනක් නැහැ. ඒවට අනාරක්ෂිතභාවයක් තියෙනවා කියන කාරණාවත් මේ ගවේෂණයේදී අපිට හමු වුණා. අධිකරණයට එන ජනතාවට පොදු පහසුකම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම දැන් ජංගම දුරකතනයක් අපි කරන පරිශ්‍රයකට ගෙනියන්න දෙන්නේ නැහැ. හැබැයි ෆෝන්ට් එක තියලා යන්න තැනක් එහෙම වැඩපිළිවෙලක් නැති ප්‍රශ්නයක් තියෙනවා. සමහර දාවට විශාල මුදලක් සමහර ජනතාවට පුද්ගලික තැන්වල තියලා යන්න ගින් ගෙවන්න වෙනවා. ඒ වගේම ඒවට කිසි ආරක්ෂිත බවක් නැති ප්‍රශ්න තියෙනවා. ඔව්. දැන් අපි දකිනවා අපේ අධිකරණ තුල මහා ජනතාවට තියෙන පහසුකම් වල අවම ස්වභාවයක්. මට ඒක අපි කනගාටු යුතුයි. අලුතෙන් හදන උසාවිලි පවා සමහර කාරණා ගැන සැලකිලිමත් වෙලා නැහැ. ඒ උසාවි හදනකොට බව. මම අලුත් කඩේ උසාවියේ පත්ති බැලුවොත්. හරි එතන අපි දකිනවා මේ එළියේ ඉන්න මහා ජනතාව නඩු වලට ඇවිල්ලා මොකද මේ අවස්ථාවේ සියලු දෙනාම උසාවිය ඇතුළට ගන්න. එළියේ ඉන්න අයට වාඩි වෙන්න තැනක් නැහැ. අර ඔවුන් ගස් ගල් උඩ තැන් තැන් වල වාඩි වෙන. හරි බංකුවක් කියලා ඒ ඇයට රැඳී සිටින්න තැනක් නැහැ. ඔබ කිව්වාගේ ජංගම දුරකතන ඇතුළට ගෙනියන්න බෑ. මම දකිනවා ගොඩක් පිටපලාත් උසාවි වල ඒ ජංගම දුරකතන සහ ගමන් මළු අසල තියෙන කඩේකට සල්ලි ගෙවල තමයි තියෙන්නේ. නැත්තම් ස්වීප් විකුණන දැනත්ත තමයි ඒව බාරගන්නේ. එතකොට මම ඒ කියුවේ මේ අධිකරණ ක්‍රියාවලියේ අපි පාර්ශ්ව එක පාර්ශ්වයක් මේ සේවාදායකයා නඩු කියන්න. එයාට අපි සැලකිලිමත් දේවල් අපි නොදෙන්නේ ඇයි? ගොඩක් උසාවි වල මහ ජනතාව සඳහා වැසිකිලි පහසුකම් නැහැ. මේවා අපි ලබා දිය යුතුයි. මේක මගේ අධිකරණ අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා. මේගොල්ලෝ අපි හිතන්නේ සමහර උසාවි වල මිලියන ගාණක් සල්ලි වේදන් කරනවා. ඇත්තටම මේ මේ උසාවි නඩත්තු කරන්න, උසාවි අලුත් උසාවි හදන්නට මේ කරන වෙලාවල්දී මේ දින ප්‍රශ්න ගැන, මේ මහ ජනතාවට සිදුවන ගැටලු ගැන අපි මේ මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි. අපි මේ සංගමයක්. මේ ප්‍රායෝගික තත්ත්ව දක්ෂින නීතිඥ සංගමයේ නීතිඥවරු හැමෝම මේක එකතු කරගන්න මේ ක්‍රියාවල් දැන් අපි දකින සමාලාස උසාවියක් හදනකොට උසාවියක් සැලසුම් කරනකොට ඒ රජ ආයතන විසින් සිදු කරනවා. නමුත් මේ ප්‍රායෝගික තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව රටේ අපි ගොඩක් දකිනවානේ කාර් දාලා කාපට් කරනවා රයින් ඊළඟ දවසක ඉතුරු පස්සේ ආයෙත් අපාර හරනවා. මොකද මේ පයිප්ලයින් එකක් දාන්න කියලා. ඒ වගේ තමයි උසාවියකට අපි මේ තත්ත්වය හිමම තියෙනවා. ඉතින් උසාවියට ගියාපුවාම ජනතාවට ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රශ්න විසඳ ගන්න තියෙන තැන නෙමෙතන. ඉතින් එතෙන්ට ගියාපුවාම තව තවත් ප්‍රශ්න වැඩි වෙනවා නම් තව තවත් කරදර වලට තමයි මූණ දෙන්න සිද්ධ වෙන්නේ නම් ඉතින් ඒක විසඳ ගන්න ඕන කඩිනමින්ම. අන්න ඒ සිස්ටම් එක චේන්ජ් කරන්න අද net fm බැලුම් ගලින් කතා කරනවා. ඔබට පුළුවන් තිබෙන ගැටලු කියන්න, ඔබටත් පුළුවන් ඉදිරිපත් කරන්න යෝජනා මහ ජනතාව විදියට කතා කරන්න අපිට 0112 55 33 63 මේක හරියන්නේ නැහැ අනේ. අපි මේ සිස්ටම් එක චේන්ජ් කරමු. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. සමහර මේ දේවල් සැලසුම් කරන ඒ අවශ්‍ය පුද්ගලයන්ගෙන් කරන්න නැතුව. ඒක නිසා ඒකේ බරපතල ගැටලුව තියෙන්නේ මුහුණ පාන්නේ සේවාදායකයන්ට. උන් සල්ලිත් වියදම් කරනවා. ඊට අමතරව උන් ඇත්තටම උසාවියකට එන්නේ බයකින්, ඒ ගරුත්වයකින්. ඒ අවශ්‍ය දේ පහසුකම් ලැබෙනවාද? උසාවි වල නඩු කොනු කරන හැටි එක දහිතන් සහතික විතපතක් ගන්නවයි කියන එකත් උසාවියකින් ඇත්තටම සමාන දෙක තුනක් යන වැඩක් වෙලා තියෙනවා. ඒක එහෙම නොවිය යුතුයි. අපි අද නඩුවක් කරා නම් හෙට අපිට සහතික විතපත ගන්න ක්‍රමයක් ඇති කළ හැකි. ඒක පිට රටවල තියෙනවා. ඒක කරනවා. අපිටයි කරගන්න බැරි. ඒ සඳහා අපි නඩුවක් කරලා ඒක නඩුවේ වාර්තාව පරිගණකයකින් නම් ටයිප් කරන්නේ අපිට හැකි විය යුතුයි. දවසකින් දෙකකින් මේ සම්බන්ධයෙන් මේ නිවැරදි කිරීම මත ඒක එහි පිටපතක් ලබා ගැනීම හැකියාව.
ඒ කතා කරේ ශ්‍රී ලංකා නීති සංගමයේ හිටපු ලේකම් අමල් රන්දිනිය මහත්මයා. එතකොට අද net fm බැලුම් ගලින් කතා කරන්නේ මේ අධිකරණ පද්ධතියේම සිස්ටම් එක චේන්ජ් වෙ යුතු තැනින් අපි ඒක අල්ලගෙන කතා කරන්නේ. හේතුව ජනතාව සෑහෙන දුරට මෙන්න මෙතනදී අසීරුතාවයට පත් වෙනවා. ප්‍රශ්නයක් වුණ ජනතාව තමයි අධිකරණයේ පිහිටපතන්නේ. එතකොට එතනට ආවට පස්සේ තව ප්‍රශ්නයක් නම් අන්න එතන ප්‍රශ්නයක් තිබෙනවානේ. ඒ ගැනයි කතාව. ඔව් අපිට එහෙම ප්‍රශ්න වලට අධිකරණයට ගියාපම මුණු දුන බොහෝ දෙනෙක් කතා කරනවා අද දවසේදී. අපිට දුරකතනින් ඉන්නව කෙනෙක් කතා කරන්න. චන්දසෝම් මහත්මයා දඹුල්ලේ නයි බොන පුතුමාට. දඹුල්ලේ ආයිබෝ මේ මාතෝ කතා කරන්න ගියාම නම් ගොඩක් දේවල් තියෙනවා. එක කාරණාවක් අපේ නීති සංගම මහත්තයා දැන් කිව්වා. ඕක වාගෙන ඔය මේ දුරකතනේ තියන්න දැනන්නේ නැහැ කියන කතන්දරෙත් අපිට හිතමුකෝ ඒකත් හදා ගන්න ඕනි. නමුත් එච්චර දෙයක් නෑ. ඒක නෙමෙයි හොඳම කරුණ දෙකක් මම අද ඔබතුමාලට කියන්න उदाहरण हाई कोर्ट जानो अदाय और दु दहतुन पहलो को नंदु अहनो अर अर असरन उनु अम्मा ओय नंदु अहने हम दामु सावी हंडो न महत्यो एतकोट एदा एदा दवस वेनकोट अते दरुवे किद्दिन अर तात्ता मरनो और दु 15 कियन्ने लमया सामान्य पल्लियन दक्वा लोकु महत्यद्दिन अर नंदु कियनो හැබැයි ඔය ඔය අම්මා අර දරු තුන් හතර දෙනාත් එක්කම ජීවකයේගෙන අර උසල් ගානෙත් ඇවිදින්න ඕනි මහත්තයෝ අර අම්මට එක විපතයිනේ විපත්ති හතයි අනිත් එක තමයි කම්කරු උසාවියකට නඩුවක් දැම්මොත් සේවයේ සේය ස්ථානයේ නිර්පහරියම අවුරුදු 10ක් නඩුව අහනවා අන්තිමේ නිස්සබා කරලා දානවා අර මිනිස්සයා කුලී වැඩ කළා තමයි නඩුව කියලා තියන්නේ අවුරුදු 10ක් ඔන්න ජනතාවගේ අදහස් තිබෙනවා එහෙම. අන්න ඒ නිසා මේ ගැන ඉතා කඩිනමින් සිතා බැලිය යුතු මට්ටමක තිබෙන්නේ දැන්. මොකද තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳ ගන්න තව තව ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා නේද දැන්. අධිකරණයේ ඉන්න නීතිඥවරුන්ටත් මුදල් ගෙවන්න වෙනවනේ. ඔව්. දැන් මොකක් හරි තමන්ට පාඩුවක් එහෙමත් නැත්නම් අසාධාරණයක් වුණාම නේ අධිකරණයට යන්නේ. ඒ ගියාපුවාම ඒ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. තව තව ප්‍රශ්න රසකට මූණ දෙන්න සිද්ධ වුණොත් තමන්ට යුක්තිය වීමේ විශ්වසනීයත්වයේ සම්බන්ධයෙන් වැරදි විදිහේ මතවාදයක් සමාජයේ ඇති වෙන්න පුළුවන්. නඩු දිගට ඇරදුනට පස්සේ ඒ නීතිඥවරුන්ට ගෙවන්න වගේ අර තිල්න කිව්වා වගේ කන කර බඩු උකස් තියලා එතකොට තමන්ගේ ඉඩ කඩන් එහෙම උකස් තියලා එහෙම නඩු කියන අය ඉන්නවා. අන්න ඒ නිසා ඒ தත්ත්වය අපි යම් දුරකට පාලනය කරගන්න නම් අවශ්‍ය වෙන්නේ සිස්ටම් එක චේන්ජ් කරන එකනේ. අන්න ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර තමයි අවශ්‍ය වෙන්නේ. ඒකයි මේ යහුසුලුව පුන පුනා net fm බැලුම් ගල කියන්නේ. දැන් අර නඩු බාණ්ඩ කියලා දෙයක් තියෙනවනේ. ඒවා සාමාන්‍යයෙන් නඩුවකදී මේ අවශ්‍ය වෙන දේවල්. එතකොට මේ නඩු බාණ්ඩ කළමනාකරණය කිරීමත් එක්තරා ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සහ අනිත් පැත්තෙන් මේ ලේඛනගත සාක්ෂි හරියට නැතුව නඩු විභාගයට ගත්තොත් ඒ නඩු තවදුරටත් කල් යනවා. ඉතින් මේ මේ සම්බන්ධිනුත් අපි ශ්‍රී ලංකා නීතිජ සංගමයේ හිටපු සභාපති ජනාධිපතිනීතිඥ යුවද සිල්වා මහත්මයාගෙන් විමසීමක් කළා. අපි දකින්නවා තවත් අංශයක් තිබෙනවා නඩුවල බාහන්ද සම්බන්ධව හරියට වෙනත් නඩු බාහන්ද සම්බන්ධව විශේෂයෙන්ම ලේඛනගත සාක්ෂිවල ඒ ලේඛනවල තිබෙන අඩුපාඩු නිසා නඩු දිගින් දිගටම කල් යනවා. ඒව බලන්න හැකියාවක් නොමැති නිසා. ඒ මම කල්පනා කරනවා මේ පිළිබඳව අධිකරණ කාර්ය මණ්ඩලය දැනුවත් කළා මේ නඩු ප්‍රමාද වෙන්න හේතු කාරණා මොනවද කියන එක ඒ අයගෙන්ම प्रमाद नलुआ विभाग सदा प्रथम मौलिक अवस्था वकोने विश्वकार कुमार रजनी कुमार सह विद्युत साका नडवे कुमन तत्ट यानी नलुआ अजोन पत्र अजोन पत्र साकुंगे कुमन साद विभाग सूदान साकर होया
අපි දැකලා තිනවා සමහර නඩු වහන්සේ උසාවිය භූමියන් තුල දිරලා යනෝනේ පොළොවට පස් වෙනවා. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයන් උද්ගත නොවෙන්න කටයුතු කළ යුතු කියන එක සම්බන්ධයෙන් තමයි ඒතුම අදහස් පළ කළේ. ඔව් ඉතින් තාක්ෂණය කියන දේ අලුත් වෙමින් ලෝකෙ ඉදිරියට යනවා. ඒ අතරේ අපි එකතැනම හිටියොත් අපිට ඉදිරියට යන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ අධිකරණ ශේෂ්ත්‍රයට කොහොමද තාක්ෂණය යොදා ගන්න කියන කාරණාවත් ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහත්මයා පැහැදිලි කළා. පරිගණක තාක්ෂණය අපි කොයිතරම් දුරට උපයෝග කර ගන්නවද මේ නඩුවල පරිගණක ශාස්ත්‍රය උපයෝග කර ගන්නවා නම් මම දකින විදිහට රතු පරීක්ෂක කැඳවන්නේ නැතුව අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට කැඳවන්නේ නැතුව වෙනත් සුවිශේෂී සාක්කරුවන් අධිකරණයට කැඳවන්නේ නැතුව ඒ ස්ථානවල ඉඳන්ම සාක්ෂි දීමේ හැකියාව වර්තමානයේ සලකා බලනවා අපි ඒගෙන කොරෝනා වෛරස් එක ඇතිවෙච්ච අවස්ථාවේදී නීති ආධාර කොමිෂන් සභාව හරහා මට එහි මූලික පියවරවල් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා ඒදී මම ඉල්ලීමක් කරනු ලැබුවා ඒ සම්බන්ධයෙන් ආයතනයට එකතු වෙලා මේ පිළිබඳ වැඩපිළිවෙලක් කරන්න කියලා ඕන් ඉතාම ඉක්මනින් සහ ක්‍රියාකාරීව අන්දනාගාරවල ඉන්න සිරකරුවන් රැඳවියන් ගේන්නේ නැතුව ඒ නඩුවල රිමාන්ඩ් දික්කිරීමට ක්‍රමවේදයක් සකස් කළා වර්තමානයේ දැන් තිබෙන තත්ත්වයේ ඒකට ප්‍රතිපාදන වෙන් කරව ගමන්ම ඒ ක්‍රමවේදය මුළු ලංකාවටම ව්‍යාප්ත කිරීම සඳහා පාසුවෙන්ම කරන්න පුළුවන් ඒකට ඒකේ වැඩි දියුණුවක් තමයි මා කියපු දේ ඒ බන්ධනාගාර සිරකරුවන් ගේන්නේ නැතුව ඔවුන් සිරගත කළ තියෙන බූස්ස කඳවුර වගේ මා මේ කියන විශේෂ ආරක්ෂාවයක් තබා තියෙන තැනින් ආපහු ගේන්න ඕනේ නැහැ. ඒ අය එතන තියලා ඒ කුටියක් තුළට ඒගොල්ලෝ ගෙනිච්චාම ඒගොල්ලන්ට දර්ශන පතේට ඉදිරිපිට පේනවා අධිකරණයේ සිදුවෙන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය සිදුවෙනකොට ඔහු දකිනවා ඔහු එන්නේ නීත්‍ය මහත්තයෙ පෙනී ඉන්නවා. ඒ පෙනීන නීත්‍ය මහත්තයාට සාක්ෂරවන්ගේ හරස්පස් අහනවා ඔහු දකිනවා. ඉතින් ඒ ක්‍රමවේදය සාක්ෂණයත් එක කළොත් විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන් වෙනවා. මේ පුද්ගලයන් ගෙන ඒම සහ ගෙන යාම පිළිබඳව කටයුතු කරන්න. ඒ වගේම ආරක්ෂාව ඒ වෙනුවෙන් යොදන නිලධාරීන්ට වැය වෙන මුදල් ඒ වෙනුවෙන් යොදන වාහන වලට දෙන මුදල් සියල්ලක්ම ඉතුරු කර ගන්න බන්ධනාගාරයට ඒ යබන ප්‍රතිපාදන වලින්ම මේ තාක්ෂණය දියුණු කරන්න පුළුවන් කියන එක ඔප්පු කරලා තියෙනවා. බැලුම් ගලා සිස්ටම් එක වෙනස් කරමු. අපේ යල් පැන ගිය දේවල් ගොඩක් තියෙන අපේ මේ අධිකරණ ක්‍රමය තුළ හොඳම උදාහරණය අපේ මේ උසාවිවල ඔබ දකිනවා කුච්චර නඩු භාණ්ඩ ගොඩ ගැහිලා තියෙනවා. හිතන්න මේ අල්ල ගන්න බයිසිකල් වාහන මෝටර් බයිසිකල්ද කාර් ඒවා පිරලා තියෙන උසාවිවල නඩු භාණ්ඩ හැටියට. ඒතර ඔබ දන්නවා මේ එක වාහනයක්වත් මේ ලංකාවේ එක ඇණයක්වත් අපි හදන්නේ නැහැ නේ. අපි ඔක්කොම පිටරටවලට සල්ලි ගෙවලා මේ ගෙන්න ගන්නද වාහන මෝටර් බයිසිකල් බයිසිකල් තමයි බෝට්ටු 10 තියෙන්නේ. එතකොට මේවා කියන්නේ මේ පිටරටවල සල්ලි ගිනිලා කරපේවා යම් කිසි අපරාධයකට සම්බන්ධ හින්දා මේවා ගොඩ ගැහිලා තියෙන උසාවි ඇයි මේවා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි තාම සකස් කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ නඩු භාණ්ඩ බැහැර කිරීමේ පිළිවෙලක්. එතකොට මේවා හානියටපත් නොවෙන්න මේවා ඉරලා ඊට පස්සේ කාටවත් ප්‍රයෝජනයක් නැති වෙලා තමයි මේවා බැහැර කරන්න බැහැර වෙන්නේ ඊට පස්සේ. දැන් හොඳම උදාහරණය තමයි හිතන්න මිනිමැරුමක් සිදු වෙනවා කෝච්චියක් ඇතුලේ. ඒතර කෝච්චිය ඇතුලේ මිනිමැරුම සිදු වෙනයි කියලා අපි කෝච්චිය ගනලා උසාවිය නඩු භාණ්ඩ ක්‍රීඩිකත් කරන්නේ නැහැ නේ. එහෙනම් ඒ මත අපිට පුළුවන් වෙන්නේ අනිත් නඩු භාණ්ඩත් අපි ඒ වගේ ඒවල අපි ඊට පුළුවන් ඡාය රූප අරගෙන ඒ සම්බන්ධ වාර්තා දින මේ නඩු භාණ්ඩ බැහැර අර නඩු භාණ්ඩ බැහැර කිරීම යාන්ත්‍රණය තාම අපේ හරියට වෙලා නැහැ. ඒකෙන් තමයි කෝටි ගාණක මුදල් මහජන මුදල් විනාශ කරනවා. ඒ නඩු භාණ්ඩ පැසි ජලය ජලය පිරලා දෙඟු මතුර බොහෝ කරන තැන් බවට පත්ලා උසාවි වල බරපතල ගැටලුව කියලා තියෙනවා. අපිට අලෙණියක් තමයි නඩු භාණ්ඩ බැහැර කිරීම යාන්ත්‍රණය අපි ඉක්මනින්ම හදාගත යුතු වෙනවා. අද නිතරම බැලුංගලින් අපි කතා කරමින් ඉන්නේ අධිකරණයට යන ජනතාවට මූණ දෙන්න සිදුලා තියෙන ගැටලු බොහොමයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිඥ අමල් රන්දිනි මහත්මයා තමයි මේ පැහැදිලි කිරීම කරේ. මේ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන ගැටලුව සම්බන්ධයෙන් අපිට දොරකතරින් ඉන්නව කෙනෙක් කතා කරන්න. සජීව නමසදාහන් කරන අකමැති ආයි බොන ඔබතුමාට ආයි බොන අවස්ථාවනට ස්තුති. ඉතාම සරල ඉතාම කෙටි උදාහරණයක් මම කියන්නම්. මේ අපිටම ගමක මිනිමරමක් සිද්ධ වෙනවා. ඉතින් සාක්ෂි මත හෝ කාගේ හරි මොකක් හරි හේතුවක් නිසා සැකකාරයෙක් මේකට අහු වෙනවා. සැකකාරයාව පොලිසියේ අධිකරණයට ඉදපත් කරාම ඒ මනුස්ස ඇත්තටම මිනිමරුව නෙමෙයි. ඒ මනුස්සයන් තමන් නිදොස් කියලා කිව්ව ගමන් ඊළඟ නඩු වෙනකන් එයාව රිමාන්ඩ් කරනවා. ඒතර සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ මේක රිමාන්ඩ් වුණේ මොකටද හේතුව හිරේද රිමාන්ඩ් එක දන්නේ නැහැ. ඒ මනුස්සයාගේ භාර්යාවකට කඩේට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ ගෑණික මිනිහා තමයි මිනිමරු. ඒ මනුස්සයාගේ ළමයින්ට ඉස්කෝලේ යන්න හම්බ වෙන්නේ නැහැ. මුගේ තාත්තා තමයි මිනිමරු. අන්න දැන් හිරේ. ඔහොම ගිහිල්ලා මේ නඩුව අවුරුදු ගාණක් ඇදිලා ඒතර හැම අවස්ථාවෙම මේ මනුස්සයා ඒ ගෑනු මනුස්සයා නීතිජ මහත්තයෙක් කල්ලාන්න උන උසාවියන්න උන අර කිව්ව වගේ එතකොට අවුරුදු 10ක් විතර තිස්සේ මේ නඩුව ඇදලා ඇත්ත මිනිමරු අහුනාම අධිකරණයෙන් කියනවා තමාව අපි නිදොස් කොට නිදහස් කරනවා. එතකොට නොකරපු වැරද්දකට මෙච්චර කාලයක් දුක් විඳලා තමාගේ සංසත සේතක නැති කරගත්ත මානසිකව වේදනාවින්ද ඒ මිනිස්යාට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැති කියන එක පළවෙනි දේ. අනිත් එක ඉංග්‍රීසියෙන් කියන
justice delayed this, justice denied කියලා. එතකොට යුක්තිය පැහැර පමා කිරීම යුක්තිය පැහැරීමක් හා සමානයි කියලා. ඉතින් මෙතනදී සිදුුනේ ඒ වගේ දෙයක් නෙමෙයිද කියලා අනේ පුළුවන් නම් කරුණාකරලා නීතිඥ මහත්තයෙක් පුළුවන් නම් මේක ජනතාවට පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඒ තුමාගේ අදහස. එතකොට දැන් මෙන්න මේ වගේ කාරණා ජනතාවගෙන් මතුවෙමින් තිබෙනවා. මේ අධිකරණ ක්‍රියාවලියේ සිස්ටම් එක චේන්ජ් විය යුතුයි කියන තැන ඉඳන් net fm බැලුම් ගලාද කතා කරනවා. දැන් ප්‍රශ්න බොහොමයක් තියෙනවා. මේ ප්‍රශ්න වලට මොනවද කරන්න පුළුවන් කියන දේ සම්බන්ධයෙන් උත්සාහ බැලිය යුතුයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයට මේ පහසුකම් සැපයීම නේද මේ සියලු දේ සැපයීමේ වගකීම පැවරලා තියෙනවා. කොටින්ම කියනවා නම් මේ සිස්ටම් එක චේන්ජ් කිරීමේ වගකීම. ඔව්. ඉතින් ඒ නිසා මේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මයදුනි මහත්මයාට අපි කතා කරා. ඇත්තටම මේ ගැටලු පිළිබඳව දන්නවද නැත්නම් ක්‍රමවේදයක් හදලා තියෙනවද මොකද්ද විසඳුමක් විදිහට ගන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න. ඒ කියන්නේ මේ ක්‍රමවේදය කියන්නේ දැන් ගොඩක් කල් ගන්න බෑ මේක හදන්න. මොකද මේ කරන්න ඕන වැඩේ අපිට කියලා තියෙනවා. මේ ප්‍රශ්නේ දන්නවා රජය. ඒක නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ටික කරන්න ඕන කියලා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම නව තාක්ෂණය මෙතෙන්ට ගේන්න වෙනවා. මේ ලේඛන ස්කෑන් කරලා ලේඛන තියාගන්න ක්‍රමයක් හදන්න වෙනවා. ඊළඟට නඩුවට සූදානම් නැත්තම් ඒ කියන්නේ අදාළ වාර්තා ඇවිල්ලා නැත්තම් මිනිස්සු ඉන්න කලෙක මේ නඩුවටත් සූදානම් නැත්තම් ඒක අදාළ පරිශන්ත මැසේජ් එකකින් දන්වන ක්‍රමයක් තියෙන්න ඕන. නැත්නම් මිනිස්සු ඔක්කොම ආවට පස්සේ මේක රස පරිච්ඡේ වාර්තා නැත්නම් අය නඩුව කල් යනවා. ඒකෝට පාර්ශ්ව ඔක්කොම ඇවිල්ලා. ඒක නිසා එහෙම රාජ්‍යයෙන් කිරීම අත්‍යවශ්‍යයි. මේකට දෙවනි කාරණේ තමයි මේ නඩුව ටික අහන්න මේ තියෙන අධිකරණ පද්ධතිය ප්‍රමාණවත් නැහැ. අලුත් අධිකරණ ඉදිරිවෙන්න ඕන. ඒ වගේම පිටසුරුවන් සංඛ්‍යාව 15 සිට ඉහළ අධිකරණ දක්වාම මුල් අධිකරණ වල සිට මේ අවසාන අධිකරණ දක්වාම පිටසුරුවන්ගේ ප්‍රශ්න හඳුනගෙන තිබෙනවා එතුමලා. දැන් ඉතින් අපි කියන්නේ net fm බැලුම්ගල විදිහට ඒ හඳුනාගත් ප්‍රශ්න වලට යම් යම් ආකාරයන්ගෙන් විසඳුම් දීමට අපි පටන් ගමු නේද? දැන් තාක්ෂණයේ සම්බන්ධයෙන් උත් ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් නඩු පිටපතක් සාතික් කළාද පිටපතක් ගන්න ටික කාලයක් යනවා උසාවියකට ගියොත්. මේ වගේ අර තාක්ෂණීය සමහර තැන් වල තිබුණත් ඒවා හරියට ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන ප්‍රශ්නයක් තියෙනවා කියලා ගැටලුවක් තියෙනවා කියලා මේ සාකච්ඡාවේදී මතු වුණා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් උත් යම් විදිහේ වැඩපිළිවෙලක් තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රී මහත්මයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. සමහර වෙලාවට අපි තාක්ෂණය අනුබද්ධ කරගෙන නැහැ තාම. ඉතින් තාක්ෂණය අනුබද්ධ කරගෙන අපි නඩු කොහොමද ඔන්ලයින් ෆයිලින් ඊ ෆයිලින් කියලා අපි කියන ඒ වගේ දේවල් කරන්න කොහොමද කෙනෙක් පිළිබඳව අපි අධ්‍යයනය කරගෙන යනවා. පුළුවන් තරම් ඉක්මනට ඒක කරගන්න පුළුවන් ද කියලා උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් අපිට තියෙන මූල්‍ය ප්‍රතිපාදනත් එක්ක තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඊට පස්සේ සමහර නීති තියෙනවා යල් තැන ගිය ඒ නීති වෙනස් කරන්න ඕන. අලුත් නීති හඳුන්වලා දෙන්න ඕන. එතකොට මේ ප්‍රශ්නේ දිහා හැමෝම බලන ආකල්පමය වෙනස සිද්ධ වෙන්න ඕන. ඒ ආකල්පමය වෙනස දැන් මේකේ තියෙනවා අපි ස්ටේක් හෝල්ඩර්ස්ලා කියනවා. ඒකට හේතුපාදක වන පාර්ශ්වයන් කීපයක් තියෙනවා. මේ මට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අධිකරණ මාත්‍යංශයෙන් ලබන්න පුළුවන් පාසුකම් සැලසීම විතරයි. එතකොට නඩු අහන්නේ නඩුකාර තුමන්ලා පරිපාලනය කරන්නේ නඩු ආන ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව. එතකොට ඒ නඩු මෙහෙවන්නේ නඩු දානවද නැද්ද කියන එක තීරණය කරන අපරාධන සම්බන්ධයෙන් නීති ප්‍රතිපත්තිනේ ඊට පස්සේ නඩුකාරයන් සහභාගී වෙන්නේ නීතිඥ සංගමයට අනුබද්ධ නීතිඥවරු. සෝ මේ සියලු දෙනා එකතු කරගෙන බහුවිධ ක්‍රමවේදයක් තමයි ඉදිරිපත් කරන්නට ඕන කියන තරම් ලේසි නෑ. නමුත් අපි ඒ ගැටලුව ඔබ කියපු ගැටලුව පැහැදිලිවම හඳුනාගෙන තියෙනවා. ඒක එදිකාලින මධ්‍යකාලින හා දිගු කාලින විසඳුම් හොයාගෙන යනවා. අන්නේ හඳුනාගත් අභියෝගවලට පැහැදිලි පිළිතුරු ඉදිරිපත් කරලා විසඳුම් ලබා දීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා විශේෂයෙන් net fm බැලුම් වලට මේ අවබෝධ වෙලා තිබෙනවා. එතකොට දැන් මුස්ලිම් නීතිය සම්බන්ධව කාති උසාවි තියෙනවා. එතකොට මේ කම්කරු නීතිය සම්බන්ධව කම්කරු උසාවි තියෙනවා. හැබැයි දැන් මේ සමහර උසාවි වල මේ නඩු කවලම් වෙලා තින්නේ. එතන තියෙනවා ඉඩන් නඩු තියෙනවා වෙන අපරාධ නඩු තියෙනවා මිනිමරුම් සම්බන්ධව. එතකොට එතකොට ඒ සියලු ඒවා තියෙනවා. එතකොට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ ත්‍රස්තවාදයේ සම්බන්ධෙ මේවා. එතකොට මේ ඒ ටෙරරිසම් සම්බන්ධ එතකොට මේ අන්ඩර්වර්ල්ඩ් එක සම්බන්ධව එහෙම නැත්නම් මේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව වෙනම අධිකරණයකට යෑමේ හැකියාවක් තිබෙනවද කියන එක සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතකොට මොකද නැත්නම් නඩු කවලම් වෙලා තින්නේ. ට්‍රැෆික් නඩුයි හැම නඩුවම ඔක්කොම කවලම් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතරේ මේ අපිට මේ සාකච්ඡාවදී මතුණු තවත් කාරණාවක් තමයි සමහර වෙලාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා නැතුව එන්නේ නඩු කල් යනවා. එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් තියෙන නොඑක් සමාන්තර ආයතන නේද? නීතිපති දෙපාර්තමේන්තුවේ
නීති උපදෙස් නැතුව නඩු කල්යනවා. මේ වගේ ප්‍රශ්න නිසාත් මේ නඩු කල්යෑමේ පසුබිමක් හැදිලා තියෙනව නේද කියන කාරණාව අපි අධිකරණ අමාත්‍යතුමාට යොමු කළා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ නඩු පැවරීම කරනකොට ඒ සම්බන්ධතාවයන් වල වාර්තාවල දෝෂ තියෙනවා රස පරීක්ෂා වාර්තාව නොලැබීම නිසා යම් යම් නඩු ප්‍රමාදයන් සිද්ධ වෙනවා කියලා ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය කියනවා. එතකොට දැන් මේ පැත්තට ඔබතුමාලා ගවදාන යොමු වෙලා තියෙනවද? රස පරීක්ෂාවේ සංගමය අපි කැඳවලාද සාකච්ඡාව කරා. यौंट तेन दिदास पाल वर्षे यौंट परीक्षा करिबुनु रस परीक्षक वर्ता हयदास हसी यदास दह नमेम एक वरिंगल तीन दासे दियल महंड इन हदन इन दर रस परीक्षण दिपारे प्रमाण विनस्कर कटो अलुति संबंध करना संबंध करना जनाधिपति कार्यालय साकट वक्र सरलांश साकट उत्साह මේක හරියන්නේ නැහැ අනේ අපි මේ සිස්ටම් එක චේන්ජ් කරමු බැලුම් ගලා සිස්ටම් එක වෙනස් කරමු මෙතනදී මා පොලිසිය සම්බන්ධයෙන් කිව්වා වගේ අධිකරණයේ නිරත වෙලා ඉන්න නිලධාරී මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනේ පළමුවෙන්ම. ඔවුනට මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ඔවුනගේ ඥාතීන්ට මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අක්මනින් මේ ප්‍රශ්න විසඳන්න ඒගොල්ලන්ගේ සහාය ලබා දෙන්න ඔවුන්ගේ මනස වෙනස් කර යුතුයි. ඔවුන්ට ඒ පිළිබඳ ධනාත්මකව හිතන්න පුරුදු කරවන්න ඕනේ. එහෙම නැත්නම් මේ ක්‍රමයට යන්න බෑ. අපිට ඒ ක්‍රමවේද තියෙන්න පුළුවන්. ක්‍රියාවට නගන්න ඕනේ මහ පොළොව. ඒක කරන්න බැරිකම තියෙන තාක්කල් අපි බොරුවට මේ නඩු කල් දැමීම මේ නඩු ඉක්මනින් විසඳන්න ඕනේ කිකිය අඳාන ඉන්න එක නෙමෙයි කරන්නේ. ඒවට වහාම ප්‍රතිකර්ම වලට ප්‍රවිෂ්ඨ වීම මම හිතනවා මේ වර්තමාන අධිකරණ ඇමතිවරයාට හැකියාව තිබෙනවා ඌට උවමනාවක් තිබෙන බව ඌ සමග සාකච්ඡා කරනකොට මට පෙනී ගියා. ඉතින් මා දකිනවා ඒ දෙයට අපේ සහයෝගයත් අපේ ප්‍රමෝෂන් ලබා දෙන්නව සූදානම්. ඒ කතා කරේ ශ්‍රී ලංකා නීති සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහත්තයා. අද net fm බැලුම් ගලින් මේ අවසාන භාගයට කතා කරන්නේ අධිකරණ පද්ධතියේම සිස්ටම් එක චේන්ජ් කිරීමේ යෝජනාවලිය සමග. සාමාන්‍යයෙන් මේ කතාවේදී තවත් අනාවරණ වුණු කාරණාවක් තමයි මේ පොදු පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. උසාවියට යන බොහෝ දෙනෙකුට හිටගෙන තමයි එළිය පහළට වෙලා ඉන්න වෙලා තියෙන්නේ. පොදු පහසුකම් නැහැ. තමන්ගේ ශාරීරික කෘත්‍ය කරගන්න තැනක් නැති ප්‍රශ්න තියෙනවා. දුරකථන ගෙනියන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවට විසඳුමක් අවශ්‍යයි. जनाधिपति नीतिज्ञ अली सब्री महात्म्यार यमु कला අධිකරණයේ අපි දකිනවා බොහෝ ජනතාව ගියාපුවාම අධිකරණ පරිශ්‍රය තුළ පොදු පහසුකම් විශේෂයෙන්ම ඔවුන්ට වාඩි වෙන්න තියෙන පහසුකම් මේ වගේට ටොයිලට් පහසුකම් මේ වගේ දේවල් යම් ප්‍රමාණයක අඩු තත්ත්වයක් දකින්න ලැබෙනවා. මේවටත් විසඳුමක් අවශ්‍ය නේද? ඔව් ඒකත් එහෙම තමයි. අනිවාර්යයෙන්ම දැන් සියලු දේවල් බලට බාධාවක් වෙලා තියෙන්නේ ආර්ථිකමය වශයෙන් අපිට තියෙන මුදල් ප්‍රතිපාදන. මේ මුදල් කොපමණ ප්‍රමාණයක් මේ සඳහා යොදවා ගත හැකිද? අනිත් රටවලට සාපේක්ෂව අනිත් චිකිත්සවලට සාපේක්ෂව දළදාතික ආදායමින් කොච්චර ප්‍රමාණයක් පර්සන්ටේජ් එකක් හැටියට එහෙම නැත්නම් අනුපාතයක් හැටියට ප්‍රතිශතයක් වශයෙන් අධිකරණ ශේෂ්ඨයට යොදවනවාද කියන පිළිබඳ ආකල්පමය වෙනසක් අපි ඇති කරගෙන ඒක වැදගත් දෙයක් කියන එක කල්පනා කරලා වැඩ කරන්න තමයි උත්සාහ කරන්නේ. සම්බන්ධයෙන් යම් ඉදිරිපත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අරුණාම ආකල්පමය වෙනස තුළින් නීතිඥවරුන් සහ නීති සංගමයට අර ඔබ කියන ඔය උසාවි පරිපාලනයට සම්බන්ධ කරගන්නේ කොහොමද පිළිබඳවත් අපි සාකච්ඡා කරගෙන යනවා. අන්න ඒ සාකච්ඡා ඉදිරියට සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන එක තමයි net fm බැලුම්ගල ප්‍රාර්ථනාව. එතකොට අද net fm බැලුම්ගල සිස්ටම් චේන්ජ් තුලින් මේ අධිකරණ පද්ධතියේ තියෙන ගැටලු හඳුනාගත්තා අපි. එතකොට මේවා විසඳන ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වුණා. අන්නේ යෝජනා සහ ගැටලු සම්බන්ධයෙන් අදාළ වාක්‍යවිත්තන්ෙන් අපි විමසුවා. එතකොට මේ සිස්ටම් එක වෙනස් කරන තැනට net fm බැලුම්ගල ඉන්නවා. එයයි අවසාන වශයෙන් ජයග්‍රහීව ප්‍රාර්ථනා කරන්නේ. අර කතාවක් තියෙනවා මේ නඩුමග යන්නෝ පැනසින්නෝය කියලා නේද? ඒ කතාව වෙනස් කරන්න ඕනේ. මේ සිස්ටම් එක අපි වෙනස් කරලා හදන්න ඕන. එහෙම හැදුවොත් රටේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් තියෙන දුරුමත සමාජයෙන් ගිලිහී යාවි කියන මතය අපි තුල තියෙනවා. ඉතින් මේ මතය තවදුරටත් තහවුරු කරගන්න හැමෝටම එකට එකතු වෙලා මේ කටයුතු සාර්ථකව ඉෂ්ට කරන්න හැකියාව ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරන ගමන් අදට net fm බැලුම් වලින් සමුගෙනවා. සුබ දවසක් මම තිලින. මම චාමික.